ඒ වගේම විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මම කියන්න කැමතියි 2022 නොවැම්බර් 8 වෙනිදා රජය තීන්දුවක් අරගෙන තිබෙනවා. ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි. විශේෂයෙන්ම රණවිරුවාගේ අභාවයෙන් පසු ආබාධිත රණවිරුවාගේ අභාවයෙන් පසුව වසර වයස අවුරුදු 55ට පසුව ඒ කාලාත්‍රයට ඒ සහන ලැබෙන්නේ ඒ රණවිරුවා අවුරුදු 55න් පසුව මිය ගියෝ. ඒක කොහොම හරි අවුරුදු 55 වෙනකන් නොමැරී ඉන්නට ඕන. මම මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කීප වතාවක් මතු කරා. විශේෂයෙන්ම සරත් වීරසේකර මැතිතුමා කිව්වා දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ චක්‍රලේඛය ඉවත් කරගෙන ආබාධිත රණවිරුවන්ට සහන ලැබෙන චක්‍රලේඛය ක්‍රියාත්මක වෙනවායි කියලා. නමුත් මේ වන විටත් ඒ පිළිබඳව කිසිම පියවරක් අරගෙන නැහැ. ආබාධිත රණවිරුවෝ කොහොම හරි වයස අවුරුදු 55 වෙනකන් අමාරුවෙන් හරි ජීවත් වෙන්නට ඕන. බැරි වෙලාවත් නරක වෙලාවට මැරුණොත් අර කාලාත්‍රයට ලැබෙන්න තියෙන සහන ටික ඔක්කොම අහිමි වෙනවා. ඒ නිසා කරුණාකර මම අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ඔබතුමන්ලාගේ මාණ්ඩුව 2022 නොවැම්බර් 8 වෙනිදා මේ ස්ථාපනය කරපු චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලාස් කරගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අර නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මේ අහිමි කිරීම සිදු වුණේ ඔබතුමාගේ දැනුවත් කිරීමට මම කියන්න කැමතියි. 2022 නොවැම්බර් 8 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කිරීම තුළ අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ගේ සංවිධානවලින් ඉදිරිපත් කරපු ඉල්ලීමක් හැටියට අපිට දැනටත් දැනගන්න ලැබී තිබෙන්නේ මේ චක්‍රලේඛය තවමත් ක්‍රියාත්මකයි කියලා. මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක වීම තුළ අර රණවිරුවා අවුරුදු 55ට පසු වෙනකන් ජීවත් වෙන්නට ඕන. ඊට පෙර බැරි වෙලාවත් ජීවිතය අහිමි වුණොත් කාලත්‍රයට හිමි වෙන්නට තියෙන වරප්‍රසාද අහිමි වෙනවයි කියන එක ආබාධිත රණවිරු සංවිධානවලින් ඉදිරිපත් කරපු දුක්ගැන්නවිල්ලක් මම මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරේ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඔබතුමත් ආබාධිත රණවිරුවෙක්, ඔබතුමා කරපු සේවය අපි අගය කරනවා. විශේෂයෙන්ම මේ ගැන හොයලා බලලා මෙහෙම ප්‍රශ්නයක් නැත්තම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විසඳන්නට කටයුතු කරන්න.